මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළා. සොයා බැලීමේදී නිරීක්ෂණය වුණා වෙබ් ලංකා කියන නමින් කණ්ඩායමක් විසින් යම් කිසි ආකාරයකට ආයතනයක් පවත්වාගෙන යන බව හඟවමින් මොවුන් විසින් යම් යම් මුදල් වංචා කරමින් කටයුතු කරන බව, මොවුන් මුලින්ම යම් කිසි ආකාරයකට උන්ගේ ඒ සම්බන්ධතාවයන් සමග සම්බන්ධ වන පුද්ගලයන්ට යම් කිසි ආකාරයක ඉලක්කයක් ලබා දීමක් කරනවා. ලබා දෙන ඉලක්ක නිවැරදිව සම්පූර්ණ කරනවා නම් ඒ සඳහා මුදල් ලැබීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු යම් කිසි ආකාරයකට ඔහු මිලදී ගන්න ඒ මුදල් ලේඛකය ඔහුත් සමග තවත් පිරිසක් ඉන්න බව එහි අඟවලා, ඒ වගේම ඔහු විසින් මිලදී ගන්නා ඒ මුදල එය ඉතා වැඩි වටිනාකමකින් යුතුව තිබෙන බව නිරන්තරයෙන් ඔහුට ඒ පෙන්නුම් කරනවා. ටිකක් මේ පාවිච්චි කරනකොට වැඩියෙන් ඔවුන්ට මුදල් යොදවන්න කියලා කියනවා. ඒ වගේම වැඩිපුර මුදල් යොදවීම පස්සේ ඔවුන් යම් කිසි ආකාරයකට මුදල් ඉල්ලා සිටියහම කියනවා මුදල් දෙන්නට බෑ, තවදුරටත් ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා, ඒ ක්‍රෙඩිට් ලිමිට් එක අනුව කටයුතු කළ යුතු වෙනවා කියලා ඔවුන් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා නැවත මුදල් ආයෝජනය කරන්න කියනවා. නැවත මුදල් ලබා ගැනීමට නම් මේ ආකාරයට මුදල් ආයෝජනය කරාට පස්සේ එක්තරා අවස්ථාවකදී ආයෝජනය කරන මුදල් තවත් ගිණුම් වලට හුවමාරු කරගන්න තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. මේ පුද්ගලයා අතර පකිස්තාන් ජාතිකයන්, නේපාල ජාතිකයන්, ඒ වගේම ඇල්ජීරියන්, ඉන්දියානු, ඒ වගේම බංග්ලාදේශ්, මැලේසියා, ඊළඟට ශ්‍රී ලංකේනුත් හිටියා, ඒ වගේම ඉන්දුනීසියානු ජාතිකයනුත් හිටියා. මොවුන් භාරයේ තිබිලා අත්අඩංගුවට ගත්තා ජංගම දුරකථන 109ක්, ඒ වගේම ලැප්ටොප් 3ක්, පරිගණක 46ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ උද්ගලයන් විසින් මේ ආකාරයට ලංකාවේ පමණක් නෙවෙයි, මෙය මොවුන් මෙරට සිට විදේශ රටවලටත් මේ ආකාරයටම කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන එක්තරා ජාලයක කොටසක් මේ ශ්‍රී ලංකාවේ මේ ආකාරයට ස්ථාපිත කරලා තියෙනවා. මේ මියන්මාරයේ හා සමානවම සිදුවීම විදිහට තමයි අපි දකින්නේ. මේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 දෙනා ගරු අධිකරණයට ඉදිරිපත් කරා. ඔවුන් ලබන මාස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය විසින් නියෝග කළා තියෙනවා.